ජයගමු ශ්‍රී ලංකා ජූලි 27 සහ 28 හෝමාගම වස් නැවතුම් පොළ පරිශ්‍රයේදී. මම නීතිඥ සුමුදු කැකුලන්දල එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික. අද ඉතාම සන්තෝසයි අපිට ඔබතුමන්ලා ඉදිරියේ මේ අදහස් දැක්වීම කරන්න සමස්ත එක්සත් ජාතික පක්ෂයේ විදිහට අපි මෙතනදී ප්‍රකාශ කරන්න ඕනේ අද උදෑසන ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් ස්වාධීන අපේක්ෂකයෙකු විදිහට අප මුදල් තැන්පත් කිරීම මැතිවරණ කොමිසම වෙත සිදු කරනු ලැබුවා. විශේෂයෙන්ම මෙතන අපි වැදගත්ම කාරණයක් විදිහට සමස්ත රටටම දැනෙන කාරණයක් විදිහට මතු කරන්න අවශ්‍යයි. මේ රටේ ජනතාව දැන් කාලයක් තිස්සේ ප්‍රකාශ කරා, පක්ෂ විපක්ෂ හැමෝම ප්‍රකාශ කරා, මේ දේශපාලනය, මේ දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරන්න ඕන කියලා. ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන පළවෙනිම පියවර ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා තනි පුද්ගලයෙක් විදිහට, ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට, ජාතිය අපේක්ෂකයා විදිහට අද ඉදිරියට ඇවිල්ලා ඉන්නවා. කිසිදු පක්ෂයක් නැතුව, කිසිදු පාටක් නැතුව හැම දෙනාටම එක් වෙන්න පුළුවන් තැනක්, වේදිකාවක් අද ගරු ජනාධිපතිතුමා නිර්මාණය කරලා තියෙනවා. විපක්ෂයේ පිරිසක් කියනවා 75 වසරක් හෝ 76 වසරක් හෝ කාලයක් මේ රට විනාශ වුණා කියලා. අපි දන්නවා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තුමා අමාත්‍ය ධූර දරලා තියෙනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහත්තුමා අමාත්‍ය ධූර දරලා තියෙනවා. අපි දන්නවා ඔවුන් මේ රටේ පාලනයට හැම අවස්ථාවකම පක්ෂ විපක්ෂ භේදයකින් මොන පක්ෂ නියෝජනය කරත් ඔවුන් සම්බන්ධ වුණා. යම් යම් අඩුපාඩු රටේ පාලනයේදී ඔවුන් අතිනුත් සිද්ධ වෙන්න ඇති. හැබැයි මේ ක්‍රමවේදයේ අඩුපාඩු උනේ කොතනද කියලා හොයන්නේ බලන්නේ හොය බල බල ඉන්නේ නැතුව අපිට අවශ්‍ය වෙන්නේ මේ රටේ අනාගතය, මේ රටේ ඉදිරිය කොහොමද යන්නේ කියන එක පිළිබඳව තමයි කියන එක ගරු ජනාධිපතිතුමා නිරන්තරයෙන්ම කිව්වා. එතුමා සඳහන් කරා මේ රටේ අනාගතය, මේ රටේ තාරුණ්‍ය පිළිබඳව එතුමා කතා කරා. 20:48 කියද්දි එතුමාට උසුළු විසුළු කරපු විපක්ෂයක් අපි දැක්කා. නමුත් අද හැමෝටම පැහැදිලි වෙලා තියෙනවා ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරලා තිනවා. ඒ තමයි ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට, ජාතිය අපේක්ෂකයා විදිහට ඉදිරිපත් වෙන්නට එතුමා වෙනුවෙන් අප මුදල් තැන්පත් කරලා තිනවා. ඉතින් මේක මුළු රටටම පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව සියලු දෙනාටම සුභාරංචියක්. අපි විශේෂයෙන් කියන්න ඕනේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ ගරු ජනාධිපතිතුමන් අද එතුමා ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට, ජාතිය අපේක්ෂකයා විදිහට මේ රටේ ආර්ථිකය, මේ රටේ ශක්තිමත් ගමන් මාර්ගයකට ගෙනියන්න කටයුතු කරන පුද්ගලයෙක් බවට, ජාතියම අපේක්ෂකය බවට පත් වෙලා නිසා එක්සත් ජාතික පක්ෂය පූර්ණ සහයෝගය එතුමන්ගේ ජනාධිපති ධූරය, මෙවර ජනාධිපති ධූරය සම්බන්ධයෙන් ලබා දෙන සියලුම කටයුතු සූදානම් කරලා තිනවා. දැන් මේ වෙද්දී ප්‍රකාශයට පත් කරලා තියෙනවා ජනාධිපතිවරණයේ දිනය සම්බන්ධයෙන්, නාමයෝජනාදි සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරලා තිනවා. මේ වපසරිය, මේ පරිසරය තුළ එක්සත් ජාතික පක්ෂය සූදානම් එළඹෙන ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙක්, ජාතිය අපේක්ෂකයා වෙන ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මැතිවරණ වැඩසටහන ක්‍රියාත්මක කරලා එතුමාගේ නියත ජයග්‍රහණය තහවුරු කරන්න. විශේෂයෙන් මම මෙතනදි කියන්න ඕනේ අද මේ දක්වා ආපු ගමන් මගේදී එතුමා 19 සංශෝධනයේ ගේන අවස්ථාවේ මේ රටේ අග්‍රාමාත්‍යවරයා. එතුමා තමයි ජනාධිපති ධූරයේ ධූර කාලයේ 6.5 කියන තැනට පළවෙනියටම හඬ නගපු පුද්ගලයා. ඒ මතවාදී ඉදිරිපත් කරපු පුද්ගලයා. ඉන් අනතුරුව අපේ ගරු මහලේකම්තුමා කරපු එක ප්‍රකාශයක් අල්ලගෙන විපක්ෂයේ දඟලන්න පටන් ගත්තා. එතුමා පැහැදිලිව සඳහන් කරේ මේ ජනාධිපතිතුමා තව ඉදිරියටත් සිටිය යුතුයි කියන එක. ඒක තමයි එතුමාගේ අදහස වුණේ. ඉතින් ඒ අනුව තියෙන වපසරිය අනුව එතුමා අදහස් දැක්වුවා. ඒකෙදී අපි දැක්කා විවිධ පුද්ගලයෝ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා මේ වසර 5 පිළිබඳ අභියෝගයට ලක් කිරීමක් සිදු කරනු ලැබුවා. අවස්ථා දෙකකදී විතර අපි දැක්කා මේ හැම දෙයකින්ම විපක්ෂය බොහොම මේ බංකොලොත් වෙලා ඉන්න විපක්ෂය උත්සාහ කර අපේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මඩ ගැසීමේ ව්‍යාපාරයක් විදිහට මේ කටයුතු සිදු කරන්න. ඉතින් ගරු ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව එතුමාගේ ප්‍රකාශයේ සඳහන් කරලා තිබ්බ මේක අවුරුදු 5 විය යුතුයි කියන එක වසර කාලේ දුර කාලයේ ජනාධිපතිවරයාගේ නිසා එතුමා මේ ව්‍යාකූල තත්ත්වය නැතිකරන්න
පාර්ලිමේන්තුවට කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කළ 22 වෙනි සංශෝධනය කියන. ඉතින් මෙතනදි තවදුරටත් මතක් කරන්න ඕන විවස්ථාදායකේ කාර්යභාරය තමයි මොනවා හරි ව්‍යාකූල තත්ත්වයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ නීතියක තිබෙනවා නම් ඒක निराකරණය කිරීම විවස්ථාදායකේ තියෙන අරමුණක්. ඉතින් ඒ අනුව ඒ සංශෝධන ගෙනල්ලා ඊට අදාළ පිළියම් තියෙන ව්‍යාකූල තත්ත්වයන් නිවැරදි කිරීම අපි හිතන මොන අවස්ථාවක වුණත් ව්‍යවස්ථාදායකේ විසින් සිදු කර යුතු තමුන්ගේ වගකීමක් කියන එක අපි දකිනවා. ඒ අනුව තවදුරටත් කියන්න ඕනේ ඉතාම පැහැදිලි අපි ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ විදිහට සූදානම් ඉදිරි වැඩ කටයුතු සියල්ලම සූදානම් කරලා තියෙනවා. ඒ එක්කම මේ අපේ ජනාධිපතිතුමන් ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමන් පසුගිය මේ ජනාධිපති ධූරයට පත් වෙලා වසර දෙකක් ඔබ ආපස්සට හැරිලා බලන්න රට මොන වගේ තත්ත්වයකද තිබ්බේ. මේ ආර්ථික අර්බුදය උග්‍ර වෙලා මේ රටේ ජනතාව පෝලිං වල ඉන්න යුගයක් තිබුණු අවස්ථාවක ඩොලර් ලාච්චුව ගත්තාම ඩොලර් මිලියන 20ක්වත් හොයාගන්න බැරුව තිබුණු අවස්ථාවක ගෑස් නැව් ගෙන්නන්න අවශ්‍ය මුදල් එතුමා සම්පාදනය කරගෙන මේ රටේ ජනතාවගේ පෝලිං යුගය අවසන් කරේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ යුගයේ වසර දෙක තුල කියන එක මම නැවත මතක් කරන්න ඕනේ. ඒ සියලුම බංකොලොත්භාවය තියාගෙන මේ බංකොලොත්භාවය නැති කරගන්න එතුමා පැහැදිලිව පාර්ලිමේන්තුවේ සඳහන් කරා මේක වැල් පාලමක්. මම මේ වැල් අමාරු වැල් පාලමේ තමයි මේ ගමන යන්නේ කියලා. දැන් එතුමා වැල් පාලමේ අවසානයේ දක්වා පැමිණෙමින් පවතිනවා. ඉතින් මේ අවස්ථාවේදී අපි කියන්න කැමති මේ ඒ එවැනි දුෂ්කර අමාරු ගමනක වුණත් එතුමා රාජ්‍ය සේවයේ උදෙසා රුපියල් 10,000ක පඩි වැඩිවීමක් සිදු කරන්න උරුමය ව්‍යාපෘති යටතේ මේ රටේ ජීවත් වෙන විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය පදනම් කරගෙන තමුන්ගේ ජීවිකාව කරගෙන ගිය සියලුම දෙනාට අවශ්‍ය කරන ඉඩමේ සින්නක් කර අයිතිය තමුන්ටම කියලා ලබා ගැනීමේ හැකියාව එතුමා ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ රටේ ජනතාවට අමාරුවෙන් අඩු ආදායම් ලබන ජනතාව වෙනුවෙන් අස්වැසුම ලබා දීලා සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කරන්න ගරු ජනාධිපතිතුමාගේ වසර දෙකක කාලය තුළ හැකි වෙලා තියෙනවා. ඒ වගේම දැවැන්ත අර්බුදයේ විදිහට තිබ්බ මේ අභියෝගය බාරගන්න බැරුව පැනලා යන අවස්ථාවේදී මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න අවශ්‍ය වැඩපිළිවෙලේ අංගයක් වන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන් මේ වන විට අවසන් කරමින් කරලා තියෙනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ නිතරම විපක්ෂ නායකවරයා දරුවන්ගේ ආහාර වල තත්ත්වය පිළිබඳ ඌනතාවයන් පිළිබඳ සඳහන් කරනවා. එතෙන්දී අපි කියන්න ඕනේ ජනාධිපතිතුමා ප්‍රාථමික අංශ දරුවන් සම්බන්ධයෙන් වෙනම ආහාර ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යනු ලැබුවා. ඒ වගේම එතුමාගේ ජනාධිපති අරමුදල හරහා ඒ ශිෂ්‍යාධාර වැඩසටහන් මෙයාදි වශයෙන් විශාල සහන රැසකුත් මේ බංකොලොත් රටේ ඒ පාලනය කරමින් ඉතාම හොඳ සම්බරතාවයකින් මේ රටේ ආර්ථිකය වසර දෙකක් තුළ ඉදිරියට ගෙන ගියා. ඉතින් මේ සම්බන්ධව අපි දන්නවා දේශපාලනයේ පිළිබඳ විපක්ෂයේ හැරුණු කොට සාමාන්‍ය ජනතාව මොනම පක්ෂයක සිටියත් එක්සත් ජාතික පක්ෂය වෙන්න පුළුවන්, පොදු ජන පෙරමුණ වෙන්න පුළුවන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන්න පුළුවන්, අනෙකුත් නැගෙනහිර දේශපාලන පක්ෂ, උතුරේ දේශපාලන පක්ෂ, කඳු රට තියෙන දේශපාලන පක්ෂ වෙන මේ සෑම දේශපාලන පක්ෂයක්ම අද ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට ජාතික අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වෙලා තියෙන ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ කරගෙන ගිය වැඩපිළිවෙල හරියි කියන තැන අද ඉන්නවා. අපි පෞද්ගලිකව කතා බහ කරපුවාම මේ රටේ ව්‍යාපාරිකයින් සමග, මේ රටේ වෘත්තිවේදීන් සමග කතා බහ කරාම ඔවුන් කියන්නේ මේ වෙලාවේ රනිල් තමයි අවශ්‍ය වෙන්නේ කියන එක. නිසා හැම දෙනාගේම අදහස වෙලා තියෙන්නේ මේ වෙලාවේ රනිල් තමයි කියන එක. විශේෂයෙන් තරුණ ප්‍රජාව දන්නවා ඔවුන්ගේ අනාගතය පිළිබඳ ශක්තිමත් අනාගතයක් තියෙන්නේ, විශ්වාසවන්ත අනාගතයක් ගොඩනැගිලා තියෙන්නේ මේ ශක්තිමත් ආර්ථික ක්‍රමවේදය හරහා කියන එක නැවත නැවතත් මම මතක් කර දෙන්න කැමතියි. ඒ වගේම තරුණ නීතිඥවරු විදිහටත් අපි අපේ කණ්ඩායම් සමග සාකච්ඡා කරද්දී ඔවුන් ප්‍රකාශ කරන දේ තමයි 90%කට වැඩි ප්‍රමාණයක් මේ රටට ගෙනල්ලා තියෙන ව්‍යවස්ථාදායක කාර්යභාරය සක්‍රියම වෙච්ච අවුරුදු දෙකක් විදිහට මේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ යුගය අපිට සඳහන් කරන්න පුළුවන්. එතුමා විධායකයේ විදිහට උරුමය අස්වැසුම ඒ වගේම රාජ්‍ය සේවයේ වැටු වැඩි කරද්දී
විවස්ථාදායකයේ සක්‍රීය විධායකයක් විදිහට එහෙම කටයුතු කරද්දී සක්‍රීය විවස්ථාදායකයක් විදිහට 50-90කට වැඩිය ගෙනල්ලා දෙනවා. ඒ ආර්ථික පරිවර්තන පනත, රාජ්‍ය මුදල් සම්බන්ධයෙන් වන අනපනත්, දූෂණ විරෝධී පනත, මේ ආදි වශයෙන් මේ රටේ ප්‍රගමණයට අවශ්‍ය විනිවිදභාවය පෙන්වන්න ආර්ථිකය යම් හොඳ කළමනාකරණයකින් ගෙනියන්න, නැවත මේ රට අර්බුදවලට නොයන තත්ත්වයට පත් කරන්න අවශ්‍ය පනත් ගෙනල්ලා තියෙනවා. එහෙනම් අධිකරණය, විවස්ථාදායකය, විධායකය සක්‍රිය වගේම අපි දකිනවා ස්වාධීන අධිකරණයකුත් ස්වාධීන අධිකරණයක්, අධිකරණයේ ස්වාධීනතාවය, නීති ආධිපත්‍ය, මේ හැම දෙයක්ම ශක්තිමත් කරන අපි අර බලකණු තුනක් පිළිබඳ කතා කරන විවස්ථාදායක, අධිකරණ සහ විධායක කියලා ඒ බලකණු තුන තුළ සක්‍රියතාවයක් පවතින යුගයක් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ යුගය පත් කරලා තිනවා කියන එක අපි ඊටාම ආඩම්බරෙන් යුක්තව ප්‍රකාශ කරන්න කැමති. එනිසා අපි නැවත වරක් සියලුම රටවැසියන්ට, සියලුම එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාක්ෂිකයින්ටත් අපි මේ අවස්ථාවේදී ආරාධනා කරනවා, වෙනත් පක්ෂවලට ගිහිල්ලා ඉන්නවනම් එතුමන්ලට දැන් අවස්ථාව තියෙන එක්සත් ජාතික පක්ෂයත් සමග එක්කාසු වෙන්න කියලා. මොකද එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා තමයි අද ජාතිය අපේක්ෂකයා විදිහට අනෙත්කුත් පක්ෂත් සමග ඒකරාශී වෙලා මේ රටේ මේ වෙලාවේ අවශ්‍යතාවය හඳුනගෙන මේ ආර්ථිකය ගොඩනගල ශක්තිමත් ආර්ථිකයක් සහ විශ්වාසවන්ත අනාගතයක් ගොඩනගෙන වැඩ කටයුත්තට දායක වෙන්න කියලා මම සියලු දෙනාටම ආරාධනා කරනවා. ඔබ සියලු දෙනාටම ස්තුතියි.